අයිබවන් කියලා පිළිගන්නවා අදත් එස්එල් ෆොටෝ YouTube channel එකට. ඉතින් ඔයා මෙන්න මේ මාස කිහිපයේදී ඔයා මොබයිල් ෆෝන් එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් මම නම් කියන්නේ දැනට මාකට් එකේ තියෙන ෆෝන්ස් මිලදී ගන්නවට වැඩිය තව මාසයක් හෝ මාස දෙකක් ඇතුළත රිලීස් වෙන්න නියමිත සුපිරිම ගණයේ ෆෝන් තුනක් ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපි බලමු මෙන්න මේ ඉදිරි මාස කිහිපය ඇතුළත ලංකාවේ රිලීස් වෙන සුපිරිම සුපිරි ෆෝන්ස් තුන මොකක්ද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මෙතනදී මම සරලවම කතා කරන්න යන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු මිඩ් රේන්ජ් සහ අපර් මිඩ් රේන්ජ් ගණයට අයත් ෆෝන්ස් තුනක් ගැන. මේකෙදි පළවෙනියටම මම කතා කරන්න යන්නේ සමහර විට ඉදිරි සතිය ඇතුළත ලංකාවේ රිලීස් වෙන්න නියමිත Xiaomi සමාගමේ Redmi Note 10 එක. සාමාන්‍යයෙන් මේක ලංකාවේ ආසන්න වශයෙන් රුපියල් 35000 ඉඳන් 45000 වගේ රේන්ජ් එක ඇතුළත තමයි මේක රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ. හැබැයි බොහෝ දුරට මේ ගණන් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නැෂනල් ප්‍රයිස් එකත් එක්ක කන්වර්ට් කරොත් ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 30000ට තමයි මෙන්න මේ ඩිවයිස් එක හරිනම් අපිට ගන්න හම්බෙන්නේ. කොහොම වුණත් ලංකාවේ තියෙන ප්‍රශ්නත් එක්ක රුපියල් 35000 හෝ 45000 රේන්ජ් එකේ ඔයාලට Redmi Note 10 එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ගැන විශේෂයෙන්ම මම කියන්න හිතුවේ මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න පුළුවන් අපිට ගොඩක් හොඳ මට්ටමේ ඩිස්ප්ලේ එකක් සහ ස්පෙસિෆිකේෂන් වගේම කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න හම්බෙනවා අඟල් 6.43 ක ෆුල් HD+ සුපර් AMOLED ඩිස්ප්ලේ එකක්. ඉතින් මෙන්න මේ ගානට ඒ කියන්නේ රුපියල් 75000ට වඩා අඩුවෙන් මේ ඩිවයිස් එක රිලීස් වුණොත් සුපර් AMOLED ඩිස්ප්ලේ එකක් තියෙන ගණන් අඩුම ඩිවයිස් එක තමයි මෙන්න මේ Redmi Note 10 එක වෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේක Corning Gorilla Glass 3 වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙනවත් එක්කම මේක 450 nits normal අගේදී සහ 1100 කියන peak nits අගෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ nits අගයත් බලද්දී මේ price range එකේ තියෙන වැඩිම nits අගේ තියෙන්නේ මෙන්න මේ Redmi Note 10 එකේ සහ specification ගත්තත් Qualcomm Snapdragon 678 කියන 11 nanometer chipset එක තියෙන. ඒ වගේම මේක ලංකාවේ බොහෝ දුරට 4GB සහ 6GB version එන්න පුළුවන්. වගේම මේකෙත් storage capacity 64GB සහ 128GB මිලදී ගන්න හම්බ වේවි. ඒ වගේම තමයි මේකේ තියෙන camera setup එක ගත්තත් අපිට quad camera setup එකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම 48 megapixel main camera එකක්, 8 megapixel ultra wide එකක් සහ 2 megapixel macro වගේම තවත් 2 megapixel depth sensor එකක් මේකට include කරලා තියෙනවා. ඉතින් කොහොම නමුත් මේකේ තියෙන 2 megapixel macro සහ depth ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මෙයාල මං හිතන්නේ මේ වගේ lenses දාන්නේ camera count එක වැඩි කරගන්න වෙන්න ඕනේ. මොකද මේ lenses වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ. ගොඩක් quality අඩු මට්ටමේ photos තමයි capture වෙන්නේ. ඒ වගේම තමයි මේක අපිට megapixel 13ක selfie camera එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙන්න මේ price range එකේ තියෙන stereo speaker setup එකකුත් මේ device එකේ තියෙනවා. හැබැයි ගොඩක් අයගේ reviews බලුවොත් මේ stereo setup එකට ගොඩාක් හොඳ මට්ටමේ reviews නෙමෙයි තියෙන්නේ. කොහොම නමුත් මේ device එක අපිට milliampere 5000ක battery එකක් වගේම 33W fast charging technology එකක් support කරනවා. ඉතින් එහෙම බලද්දී මේ price range එකේ තියෙන high capacity වගේම fastම charging වෙන technology එක තියෙනත් මෙන්න මේ device එකේ. මොකද කියනවනම් ආසන්න වශයෙන් විනාඩි 25කදී 50%ක්ම මේක charge කරගන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දී මේ රුපියල් 35000 හෝ 45000 range එකේ මේ device එක release වෙනවා. ඉතින් ගොඩක් හොඳ මට්ටමේ display එකක්, battery එකක් සහ specification උත් mid range මට්ටමේ වගේම ගොඩක් හොඳ මට්ටමේ camera setup එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි ෆෝන් එක විදිහට මම තෝරගත්තේ සමහර විට තව දවස් 25ක් හෝ ඊට වඩා අඩු කාලයකදී රිලීස් වෙන්න නියමිත Realme සමාගමේ Realme 8 එක ගැන. ඉතින් ඇත්තටම මේක රිලීස් වුණොත් ලංකාවේ ටිකක් වෙනස්ම පෙරලියක් වේවි. ආසන්න වශයෙන් රුපියල් 40000 සහ 50000 වගේ රේන්ජ් එකේදී මේ ඩිවයිස් එක රිලීස් වෙනෝද. මොකද කියනවනම් මේක තමයි මෙන්න මේ කතා කරන ඩිවයිස් අතරින් ලස්සනම ඩිසයින් එක තියෙන්නේ. ඒ වගේම තමයි මේ ඩිවයිස් එකෙත් අපිට අඟල් 6.4ක ෆුල් HD+ සුපර් AMOLED ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේකේ අපි මුලින් සඳහන් කරා වගේ 450 සහ 1100 වගේ වෙනස් වෙන nits අගයන්නේ මේ දෙන්නේ ස්ටෑන්ඩඩ් 1000 nits අගයක් මේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දී මම හිතන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකේ රිලීස් වෙන හොඳම ඩිස්ප්ලේ එක මේකට ඉන්ක්ලූඩ් වේවි. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මේක අපිට කිසිම තැනක Gorilla Protection එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි Note 10 එකේ Gorilla Protection එකක් තිබ්බා.
ඒ වගේම තමයි මේකේ ස්පෙસિෆිකේෂන් ගැන කතා කරවොතින් Helio G95 කියන gaming mid-range chipset එක තියෙනවා. ඔයාලට මතක ඇති Helio G90 කියන්නේත් සුපිරිම ගණන් gaming chipset එකක්. ඉතින් ඒකේ update එක තමයි G95 කියන්නේ. ඉතින් එහෙම බලද්දි මේ price range එකේ තියෙන හොඳම gaming phone එක මෙන්න මේ Realme 8 එක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙත් 4GB සහ 6GB version එකක් යනවා. හැබැයි මේ දෙකේ storage වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ දෙකෙන් බලා ගන්න හම්බෙන්නේ 128GB storage version එකක් විතරයි. ඒ වගේම තමයි මේකෙත් අපිට quad camera setup එකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක 64 megapixel main camera එකක් වගේම 8 megapixel ultra wide එකක් සහ මේකෙත් සුපුරුදු පරිදි 2 megapixel macro සහ 2 megapixel depth sensor include කරලා තියෙනවා. ඉතින් මම මුලින් සඳහන් කරා වගේ මේ sensors දාන්නේ මං හිතන්නේ camera count එක වැඩි කරගන්නම තමයි. ඒ වගේම මේකේ අපිට Redmi Note 10 එකට වඩා ගොඩක් හොඳ මට්ටමේ selfie camera එකක් බලා ගන්න පුළුවන්. මොකද කියනවා නම් මේකේ අපිට megapixel 16ක selfie camera එකක් තමයි include කරලා දෙන්නේ. ඒ වගේම මේකෙත් milliampere 5000ක battery එකක් සහ 30 watt fast charging support කරනවා. ඉතින් මේකත් ආසන්න වශයෙන් රුපියල් 40000 හෝ 55000 වගේ range එකේ release වෙනවාදී මේ වෙනකොට ගන්න පුළුවන්. හොඳම display එකක් සහ මේ price range එකේ තියෙන හොඳම gaming phone එක මේක වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලිස්ට් එකේ තියෙන තුන්වෙනි ෆෝන් එක තමයි Samsung Galaxy M62 කියන්නේ. හැබැයි මේක ඉන්දියාවේ නම් රිලීස් වුනේ Samsung Galaxy F62 කියලා. මම දන්නේ නැහැ මේ එකම ෆෝන් එක ඇයි M සහ F වගේ නම් වලින් ලංකාවේ රිලීස් වෙන්නේ කියලා. කොහොම නමුත් මේකේ ප්‍රයිස් එක නම් සමහර විට මම මුලින් සඳහන් කරා වගේ කිසිම ෆෝන් එකක් රුපියල් 60000කට වඩා වැඩි නැහැ. හැබැයි මේකේදී ආසන්න වශයෙන් රුපියල් 70000 80000 වගේ රේන්ජ් එකේ තමයි මේක රිලීස් වෙන්න තියෙන්නේ. කොහොම නමුත් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන මෙන්න මේ Samsung Galaxy M62 එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් අඟල් 6.7ක Full HD+ Super AMOLED ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. කලින් සඳහන් කරපු දෙකටම වඩා ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක්. ඒ වගේ මේකේ බ්‍රයිට්නස් ලෙවල් එක ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. මොකද කිසිම තැනක පීක් නිප්ස් අගයක් නැහැ. මේකේ තියෙන්නේ 420ක නිප්ස් අගයක් විතරයි. ඉතින් එහෙම බලද්දී අර කලින් කතා කරපු දෙකටම වඩා බ්‍රයිට්නස් එක ගොඩක් අඩුයි මෙන්න මේ M62 එකේ. ඒ වගේම කිසිම ගොරිල්ලා ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. කොහොම නමුත් මෙන්න මේ කතා කරපු ඩිස්ප්ලේ තුනේම 5 hole ඩිස්ප්ලේ තමයි එන්නේ. ඒ වගේම මේ device එකේ specification ගැන කතා කරොත් මේකේ විතරයි ටිකක් වැඩි capacity RAM එකක් එන්නේ. මොකද 8GB RAM එකක් එනවා. සහ මේකෙත් 128GB හෝ 256GB කියන version දෙකක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට බලා ගන්න හම්බෙන්නේ සුපුරුදු Exynos 9825 කියන මෙයාලගේ කලින් flagship වලට ආපු chipset එක. ඉතින් එහෙම බලද්දී 8GB RAM එකක් සහ flagship මට්ටමේ chipset එකක් තියෙනවා කියන්නේ ඇත්තටම මේකේ price එකත් අර වගේ ගානකට අලෙවි වෙන්න පුළුවන් බොහෝ දුරට. ඒ වගේම මේ device එකත් අපිට quad camera setup එකක් තියෙනවා. විශේෂයෙන්ම 64 megapixel main sensor එකක් සහ 12 megapixel ultra wide එකක් තියෙනවා. කලින් සඳහන් කරපු දෙකටම වඩා ටිකක් වැඩි ultra wide එකේ තියෙන megapixel අගයක් සහ 5 megapixel depth වගේම 5 megapixel macro sensor එකකුත් include කරලා තියෙනවා. ඉතින් කලින් සඳහන් කරපු හැම phone එකකටම වැඩිය මේකේ camera එකේ megapixel ගාන වැඩි. ඒ වගේම තමයි selfie camera එකක් ගත්තත් megapixel 32ක් තියෙනවා. ඉතින් කලින් කතා කරපු දෙකටම වඩා selfie camera වත් මේකේ වැඩි. හැබැයි අපිට මෙන්න මේ numbers වලින්ම devices ගැන හරි හමන් තීරණයක් ගන්න බෑ. අපි බලමු ලංකාවට ආවට පස්සේ මේ හැම එකම unbox කරලා quick review වගේම camera comparison හොත් කරලා මෙන්න මේ device වලින් ගානත් එක්ක සාපේක්ෂව camera එක quality වැඩිම මොන phone එකේද කියලා. කොහොම නමුත් මෙන්න මේ Samsung Galaxy M62 එකේ තියෙන විශේෂම feature එක තමයි මේකේ තියෙන battery එක. මම හිතන්නේ මේ වෙනකොට මාකට් එකේ තියෙන මෙන්න මේ price range එකේ තියෙන වැඩිම අගයක් තියෙන battery එක තියෙන මෙන්න මේ device එකේ. මොකද කියනවා නම් මේකේ අපිට බලා ගන්න හම්බෙනවා milliampere 7000ක battery එකක්. 7000 කියන්නේ ආසන වශයෙන් power bank එකකට සමානයි. ඔහොම නමුත් දවස් 3ක් හෝ 2ක් එක දිගටම single charge එකකින් පාවිච්චි කරන්න පුළුවන් වේවි. මොකද brightness level එකක් ටිකක් අඩු වින්දා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ අර කලින් සඳහන් කරපු phone දෙකේම battery capacity එක අඩු වුණත් ගොඩක් ඉක්මනින්ම phone එක charge කරන්න පුළුවන්. හැබැයි මේකට ඇවිල්ලා තියෙන්නේ 25 watts fast charge ටෙක්නොලජි එකක්. මම දන්නේ නැහැ Samsung සමාගමේ රිලීස් කරන හැම ෆෝන් එකේම අපිට ගොඩක්ම ගොඩක් ෆාස්ට් විදිහට චාර්ජ් කරන්න හම්බෙන්නේ නැහැ. මෙයාලගේ ෆාස්ට් චාර්ජින් කිව්වත් 18 වොට් හෝ මේ වගේ 22 හෝ 25 වොට්ස් විතරයි. කොහොම නමුත් මෙන්න මේ ඩිවයිස් තුනේම ඇති සහ නැති දේවල් ගැන කතා කරොත් ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකක් එන්නේ Realme 8 එකේ විතරයි. හැබැයි මේ ඩිවයිස් දෙකේම Super AMOLED තියෙනවා. ඉතින් මේ ඩිවයිස් තුනටම ඉන් ඩිස්ප්ලේ දාන්න පුළුවන්. හැබැයි Realme 8 එකේ විතරයි ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකක් එන්නේ. ඒ වගේම තමයි බැටරි එක සහ කැමරා සෙටප් එක පැත්තෙන් ඉදිරියෙන් ඉන්නේ Samsung Galaxy M62 එක. ඒ වගේම ඩිස්ප්ලේ එක අතින් ගත්තොත් හොඳම ඩිස්ප්ලේ එක තියෙන්නේ මේ ඩිවයිස් වලින් Realme 8 එකේ. මොකද කියනවා නම්
1000 nits අගයක් වගේම වැඩිම resolution අගේ තියෙන මෙන්න මේ device එකේ. මොකද කියනනම් අපිට මේකේ 411ක PPI අගයක් බලා ගන්න පුළුවන්. අනිත් devices දෙකෙම 411ට වඩා අඩු resolution අගයක් තමයි බලා ගන්න හම්බෙන්නේ. කොහොම නමුත් මේ device තුනේම price එකත් එක්ක සාපේක්ෂව ගත්තොත් මේ device තුනේම වටින්නේ මං හිතන්නේ Redmi Note 10 එක. මොකද කියනනම් ආසන්න වශයෙන් රුපියල් 45000 වගේ range එකට release වෙනවා. ඉතින් ඒ price range එකේ තියෙන හොඳම display එක, camera එක, battery එක සහ design wise ගත්තත් Redmi Note 10 එක ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඔයාලම තමයි තීරණය කරන්න ඕනේ මෙන්න මේ device තුනෙන් ඔයා මිලදී ගන්නෙ මොකද්ද කියලා. බය වෙන්න එපා, ආපහු ගමන්ම මෙන්න මේ හැම device එකක් ගැනම review මම අරන් එනවා. ඉතින් මේ video එක ගැන කතා කරන්න හිතුවේ ඇත්තටම ඔයා මේ දවස්වල phone එකක් මිලදී ගන්න හිතන් ඉන්නවනම් ඔයාලා දන්නව ඇති ගිය මාස කිහිපෙම ඩොලර් එක ටිකක් වැඩිපුර තිබ්බ හින්දා අපිට ලංකාවේ රුපියල් 40000ට තිබ්බ ෆෝන් එකක් 50000ට තමයි අලෙවි වුනේ. ඉතින් ඒවල ප්‍රයිස් නම් අඩු වෙන එකක් නැහැ. හැබැයි මෙන්න මේ රිලීස් වෙන නියමිත ෆෝන් වල ප්‍රයිස් එක බොහෝ දුරට අඩු වෙන්න පුළුවන්. සමහර විට මම මේ කතා කෙරුවටත් වැඩිය ප්‍රයිස් එක අඩු වෙන්නත් පුළුවන්. සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? මට ගැති ඔයාලා අදහස් පල්ලහක් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලන පළවෙනි පාරටම ආවට පුළුවන් පල්ලහ තියෙන අතපාර subscribe button එක වගේ මීට පැත්තින් bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ආට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම ලින්ද SL Photo. ඉතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.